ඊළඟට අපි කතා කරන්න යන්නේ මොකද මේ මිශ්‍රණ ගැන. අපි කතා කරා සංශුද්ධ ද්‍රව්‍ය කියලා. ඊළඟට කතා කරා මතකද අසංශුද්ධ ද්‍රව්‍ය කියලා. උතේ මෙන්න මේ අසංශුද්ධ ද්‍රව්‍ය වලට කියන තව නමක් තමයි මිශ්‍රණ කියලා කියන්නේ. එතකොට අපේ මිශ්‍රණයක් හැදෙන්නේ සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන්. සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් තමයි මිශ්‍රණයක් හැදෙන්නේ. උදාහරණ මතකයිද අපි කතා කරා ලුණු. ලුණු කියන්නේ සංශුද්ධ ද්‍රව්‍යය. ජලය කියන්නේ සංශුද්ධ ද්‍රව්‍යය. මේ දෙක එකතු කරොත් මොකද වෙන්නේ මට? මේ දෙක එකතු කරොත් අපිට හදාගන්න පුළුවන් ලුණු ද්‍රාවණයක්. ග්ලූකෝස් කියන්නේ සංශුද්ධ ද්‍රව්‍යය. ජලය කියන්නේ සංශුද්ධ ද්‍රව්‍යය. මේ දෙක එකතු කරොත් මට ග්ලූකෝස් ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. එතකොට බැලුවොත් මිශ්‍රණ කීපයක අඩංගු සංඝටක මොනවද කියලා වගුවේ තියෙන කොටුවේ ඔබට පේනවා වාතය කියන්නේ මිශ්‍රණයක්. දැන් අපි මේ වාසය කරන වායුගෝලයේ තියෙන ලිපිඩ්ල වාතය. මේ වාතය අපි දුර පුතාලා දන්නවා 70% එකක් තියෙනවා මොනවද? නයිට්‍රජන්. 21%ක් තියෙනවා ඔක්සිජන්. ඊළඟට අල්ප මාත්‍ර වශයෙන් තියෙන මොනවද? ආගන්, කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප. එතකොට පොතේ දුවේ මෙන්න මේ වාතය කියලා කියන්නේ මිශ්‍රණයකට සංඝටක කිහිපයක එකතුවද. ඊළඟට සාගර ජලය ගත්තොත් ජලය, ලවණ ද්‍රව්‍ය, ඔක්සිජන් ද්‍රව්‍ය, කාබන් ඩයොක්සයිඩ් කියන මේ සියල්ලම අන්තර්ගත වෙන එකකින් තමයි පුතාලා කනවනේ. කේක්, කේක් කිරියක් හදාගන්න පුතේ මොනවද අපි දාන්නේ කියලා හොඳට කල්පනා කරලා බලන්න නේද? අම්මා කේක් හදනවද? කේක් හදනකොට මොනවද යොදන්නේ? සීනි යොදනවා නේද? පිටි යොදනවා, ජලය, වගේම වර්ණක, රසකාරක, රස ගන්න නේද? විවිධ රසයන්ගෙන් අපිට කේක් හදාගන්න පුළුවන්. ඒ වගේම බටර්, පිටර වගේ ගොඩාක් ද්‍රව්‍ය මේකට එකතු කරනවා. බොරතෙල් වල තියෙන මොනවද පුතාලා දන්නව නේද? තෙල් පිරිපහදුවේදී බොරතෙල් අපි ලබා දෙන පිරිපහදු ගන්නවා නේද? එතකොට මේ බොරතෙල් වලින් තමයි පුතේ අපිට වාහන වලට ඩීසල් ගන්න. ඊට කාර් වලට පෙට්‍රල් ගන්න. ඒ වගේම අපිට විවිධ ගෙදර දොර විවිධ කටයුතු සඳහා භූමි තෙල් යොදා ගන්න. ඒ වගේම අපේ පාරට කාර් දාන්න අපි කාර් ගන්න මේ බොරතෙල්. ඒතකොට බොරතෙල් කියලා කියන්නේ සංගතක කීපයක එකතුවක්. එහෙනම් එයා මිශ්‍රණයක්. පුතේ මෙන්න මේ දැන් හිතන්නක වාතයේ තියෙන නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ් මේ එකපාරට එකිනෙකට ප්‍රතික්‍රියා කරනවද? ඔක්සිජන් උයි සාමාන්‍ය අවස්ථාවේදී නයිට්‍රජන් ඔක්සිජන් උයි එකතු වෙලා අලුත් දෙයක් හදනවද? නෑ නේ. එහෙනම් මේ සංඝටක එකතුවක් වුණාට මේගොල්ලෝ රසායනිකව ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ඒක තමයි මිශ්‍රණයක තියෙන විශේෂත්වය. පුතේ මේවා අපිට මෙන්න මේ සංඝටක අපිට භෞතික හෝ රසායනික ක්‍රම වලින් මේක වෙන් කරගන්න පුළුවන්. එතකොට පුතේ මේ මිශ්‍රණ ගැන තවදුරටත් කතා කරද්දී මේ මිශ්‍රණවල සුවිශේෂී ලක්ෂණයක් තමයි මෙන්න මේ මිශ්‍රණයේ පවතින සංඝටක භෞතික ක්‍රම වලින් වෙන් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි බලුවොත් ගෙරීම. ගණනව කියලා කියන්නේ මොකද්ද? හාල් වලින් වැලි ඉවත් කරන නේද? මොකද පුතේ සහල් වලින් වැලි ඉවත් කරන යොදාගන්නේ නෑ බිලිය. ඔව්. ඒ වගේම තමයි ඉල්ලම් වලින් මැණික් වෙන් කරගන්න නේද? මැණික් ගණනව කියලානේ අපි කියන්නේ නේ. ඊළඟට හෙලීම ගත්තොත් පුතේ සහල් වලින් 10ය ඉවත් කරන පොළන නේද? කුල්ලෙන් නේද අපි පොළන්නේ. ඒ වගේම තමයි පුතේ ජලේ පහ කිරීම. අපි විතර වී වලින් ගොල්ලට වෙන් කර ගන්න. දැන් මතක ඉස්සර අපේ සීයලා මොකද කරන්නේ? ලොකු මුට්ටියකට ගේන විතර වී ටික ඔක්කොම දාලා වතුරේ දාලා වතුර පුරවලා තියෙනවා කටගාවට. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? හොඳට කාල ගාලා මද වේලාවක් තිබ්බම බොල් වී ටික අනේ උඩ පා වෙනවා. බොල් වී උඩ පා වෙනවා, විතර වී ටික පාතුලට යනවා. ඒ වගේම තමයි හැලීම නේද? දැන් බදාම බදාම එකක් හදන, බදාම මිශ්‍රණයක් හදන්නේ කිව්වොත් වාසුන් නැහැ කියනවා. මොකද වැලි ටිකක් හලලා ගන්න එක. වැලි ටිකක් හලන්න අපි රයිසිය පාවිච්චි කරනවා නේද? එතකොට මොකද වෙන්නේ? මේ වැලි වලින් බොරළු ඉවත් වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පුතේ අපේ ලංකාවේ දුන් නිෂ්පාදනය කරනවා මුහුදු ජලය භාවිත කරලා
ලුණු ලේවාවල ඒ සඳහාද භාවිත කරන්නේ වාෂ්පී භවනය. ඒ වගේම තමයි බාකි කාසමනේ බොර තෙල් වලින් අපි කලින් කතා කරපු ඩීසල් පෙට්‍රල් භූමි තෙල් තාර කියන සංකටක වෙන් කරගන්න බාකි කාසමන ක්‍රමය භාවිත කරන. ඒ වගේම තමයි සඳන්ද තෙල් කුරුඹු තෙල් කුරුඹු කොළ වලින් තෙල් ගන්නවා පැංගිරි තෙල් ඒවා සඳන්ද තෙල් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරනවා කුමාල ආසවන කියන ක්‍රමය. ඊට පස්සේ ස්ඵටිකීකරණය භාවිත කරනවා උත්තීෂ වලින් සීනි වෙන් කරගන්න. ඒ වගේම චුම්බකත්වයට ලක් කරාට පස්සේ ඛනිජ වැලි වලින් ඇතැම් ඛනිජ මොකද ඇතැම් ඛනිජ වලට චුම්බ ඇතැම් ඛනිජ පුටේ චුම්බක වලට ආකර්ෂණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට අයන් සල්ෆයිඩ් ගත්තොත් අයන් සල්ෆයිඩ් කියලා කියන්නේ යකඩ සහ සල්ෆර් කියන මූලද්‍රව්‍ය දෙක සංයෝජනය වෙලා හැදුණු සංයෝගයක්. අයන් සල්ෆයිඩ් කියන්නේ යකඩ ෆෙරස් සහ සල්ෆර්. නමුත් අපි චුම්බකයක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? චුම්බකයක් ඇල්ලුවොත් ඒ දෙක වෙන්වීමකට ලක් වෙනවා. චුම්බකයක් මගින් ඒ සංගතක වෙන් කරගන්න පුළුවන් අපිට. ඊළඟට මිශ්‍රණයක් කියලා කියන්නේ එතකොට සංගතක දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත වුවද එම සංගතක භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකි වූ පදාර්ථය තමයි මිශ්‍රණයක් කියලා කියන්නේ. පොතේ එතකොට මේ මිශ්‍රණයක් කොටස් දෙකකට බෙදෙනවා. මිශ්‍රණය කොටස් 2කට බෙදෙනවා පුතේ දෙකකට බෙදෙනවා. පුතේ මොකද කොටස් දෙක? එකකට කියනවා සමජාතීය මිශ්‍රණයක් කියලා, එකකට කියනවා විෂම ජාතීය මිශ්‍රණයක් කියලා. එහෙනම් මිශ්‍රණ කොටස් දෙකයි සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ. පුතේ මොකද්ද මේ සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ? මිශ්‍රණය පුරාම ඒකාකාර සංයුතියක් ඇති මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ ලෙස හඳුන්වනවා. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ බුතාල දූලා අවුරුදු කාලෙක නැත්තම් කවුරුහරි විශේෂ අමුත්තෙක් ගෙදරට ආවම එයාට සිසිල් බීම පානයක් හදලා දෙනවා. එතකොට පුතේ එයා එක එක තැන් වලින් ඔය සිසිල් බීම වීදුව බොනකොට එයාට එක එක රස එනවද? එහෙම එක පැත්තකින් බොනොත් පෝල්මන්ස් වගේ නැත්තම් හිතන්නකෝ සන්ක්වික් සන්ක්වික් බීම එක බොන වෙලාවට එක පැත්තකින් බොනකොට සන්ක්වික් රස විතරයි. තවත් පැත්තකින් බොනකොට සීනි විතරයි. තවත් පැත්තකින් බොනකොට වතුර විතරයි. තවත් පැනකින් බොනකොට දෙහි විතරයි. ඔක්කොම වෙනවද? නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පුතේ, ඒ කියන්නේ ඒකට හේතුව මොකද්ද? අර අපි මිශ්‍ර කරපු සියලුම සංඝටක සමානව හැමතැනකම ප්‍රතිරිලා තියෙනවා. එහෙනම් මිශ්‍රණය පුරාම ඒකාකාර සංයුතියක් තියෙනවා නම් ඒකට කියනවා සමජාතීය මිශ්‍රණයක්. උදාහරණයක් විදිහට ලුණු ද්‍රාවණය සීනි ද්‍රාවණයක් මුදු ජලය අපිට සමජාතීය මිශ්‍රණයට ගන්න පුළුවන්. ඊළඟට බලමු පුතේ මොකද මේ විෂම ජාතීය මිශ්‍රණ කියලා කියන්නේ. පුතේ විෂම ජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ තමයි විෂම ජාතීය මිශ්‍රණ කියලා කියන්නේ. පුතේ එතකොට ඒ කියන්නේ උදාහරණයක් විදිහට පළතුරු සලාදයක් ගන්න ෆෘට් සලාඩ් එකක් අපේ පුතාල යනවා දානෙ ගෙදරට. නැත්නම් මගුල් ගෙදරට ගිහිල්ලා ඔන්න ලොකු ෆෘට් සලාඩ් භාජනයක් බෙදාගෙන එනෝනේ. ඉරිසියකට ලොකු සලාඩ් ගොඩාක් දාගෙන එනවා දැන්. පුතේ ඕකෙන් එක පැත්තකින් හැන්දෙන් ගත්තොත් අපිට එන්නේ එක ඇනර්ජි කෑල්ලක්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් හැන්ද ගැහුවොත් මොකද වෙන්නේ? අනේ පොඩි කෙසේ කෑල්ලක් එනවා. ඊට පස්සේ තවත් දැනකින් හැන්ද ගැහුවොත් ෆුල් කෑල්ලක් එනවා. ඔය වගේ එක එක තැන් වලින් අපි එක හැන්ද ගත්තොත් ඒක පළතුරු වර්ගනේ ඉන්නේ. ඒ කියන්නේ ඒක සමානව මිශ්‍ර වෙලාද මිශ්‍රණයේ හැමතැනම එකම සංයුතියද තියෙන්නේ? නැහැ නේද? එකම සංයුතියක් තිබ්බනම් හැමතැනින් එකම විදියට එන්නේ නැහැ. එහෙනම් මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ තමයි අපි විෂම ජාතීය මිශ්‍රණ කියලා කියන්නේ. එහෙනම් මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ අපි හඳුන්වනවා මොනවා කියලාද? විෂම ජාතීය මිශ්‍රණ කියලා. හොඳයි. එහෙනම් අපේ දූල පුතාලා මට හිතෙනවා ඉගෙන ගන්න ඇති මේ අපේ පාඩම. ඉතින් ඔගොල්ලොන්ට තව මම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔගොල්ලෝගේ නම ශ්‍රේණියට අදාළ සියලු විෂයමාලාව මේ විදිහට වීඩියෝ ලෙස ඒ ඔගොල්ලොන්ට මගේ YouTube channel එකත් එක්ක වඳුනොත් හැම පාඩමක්ම ඔගොල්ලොන්ට ගෙදර සිටලා ලේසියෙන්ම අධ්‍යයනය කරගන්න පුළුවන්. ඉතින් අපි තවත් පාඩමකින් නැවත හමු වෙමු. එතනම් ඔබට ආයුබෝවන් වේවා.